किसी किस ඇතුළතින්ම පෝෂණය කර ඩැමේජ් කිසි කිස් රිපෙයර් කරයි. ටව් ඉන්ටෙන්ස් රිපෙයර්. මේ දිනවල රට පුරාම පැතිරෙන ළමයින්ට බලපාන විශේෂ රෝගී තත්ත්වයක්. මේක කොවිඩ් වලට සම්බන්ධයි. කොවිඩ් හැදිලා ඊට පස්සේ සති දෙකක් සති හයක් විතර කාලයක් ගත වෙනකොට ළමයින්ට ඇතිවෙන රෝගී තත්ත්වයක්. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ කවුරුත් දන්නේ නැහැ කොවිඩ් හැදිලා තියෙනවා කියලා. සමහර වෙලාවට අපි කවුරුත් දන්නේ නැතුව මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්. දැනටමත් ඒ රෝගයට ගොදුරු වුණු ළමයි 6 දෙනෙක් අපි දැඩි සත්කාරයකේ මේවන විට ප්‍රතිකාර ලබනවා. මේ ළමයි සාමාන්‍යයෙන් අවුරුදු 8ක් 15ක් අතර වගේ ළමයි හොඳින් වැඩුණු ළමයි. මේගොල්ලන් මුලින් මතු වෙන්නේ වුණ ඒ වගේම දැඩි ඇඟපත රුධාවක් ඇති වෙනවා. ඊට පස්සේ බඩේ කැක්කුම වමනය පාචනය මේ වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ තමයි මතුවෙන්නේ. සමහරලාට අපි දන්නෙත් නෑ ඒ දෙමෝපියන් දන්නෙත් නෑ ඒ ළමයාට කොවිඩ් හැදිලා තිබුණාද කියලා. තවත් රෝග ලක්ෂණ තියෙනවා ඇස් රතු වෙන්නට පුළුවන් මුළු ඇඟ පුරාම මතුවෙන ස්කින් රෑෂ් එකක් නැත්නම් හැමේ දද වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේක භයානක තත්ත්වය තමයි. මේක හෘදේ වස්තුවට බලපාලා එයාගේ රුධිර පීඩනය අඩු වෙලා සමහර වෙලාවට මිය යනට පවා ඉඩ තියෙනවා. මේ රෝගය අලුත් රෝගයක්. ගියවුරුද්ද 2020 අප්‍රේල් මාසයේ එංගලන්තයේ තමයි මුලින්ම මතු වුනේ. දැන් අපි අපට පේනවා ලංකාවටත් මේ රෝගය ඇවිල්ලා කියලා. අපි දැන්ට දන්නවා රෝගේ වැළඳුණු ළමයි කීප දෙනෙක්ම අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා ලංකාව පුරා තැන් තැන් වලින්. ඒ නිසා මේක ලංකාව පුරාම පැතිරෙන්න ඉඩ තියෙනවා. මට කියන්න තියෙන පණිවිඩය තමයි මේ දවස්වල ළමයින්ට උණ පාචනය බඩේ කැක්කුම මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න. මොකද පරක්කු කරනවා කියලා කියන්නේ අපි ළමයාගේ ජීවිතය අනතුරකට හෙළනවා කියන එක. මේ රෝගය නිසා ළමයි මිය යනට පවා ඉඩ තියෙනවා. අපි තවම ලංකාවේ මෙවැනි රෝගීන් මරණයට පත් වුණා කියලා අපි අහලා නැහැ. නමුත් ලෝකෙ පුරාම ඇමරිකා එක්සත් ජනපදය සහ ලෝකේ අනෙකුත් රටවල්වල මෙවැනි ළමයි මේ රෝගී තත්ත්වේ නිසා මිය ගිහින් තියෙනවා. ඒක නිසා අපි අවධානයෙන් සිටිය යුතුයි. මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යරයෙක් හමුවීම තමයි කළ යුත්තේ. මේ දැනට අපි දැකලා තියෙන හැම රෝගියෙක්ම කොවිඩ් වලට සම්බන්ධ. අපි කොවිඩ් අඳුර ගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි කොවිඩ් ඇන්ටිජන් එක අපිට කරලා බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි PCR ටෙස්ට් එක කරලා බලන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඇන්ටිබොඩි කියලා අපි පස්සේ කරනවා ප්‍රතිදේහ අඳුර ගැනීමේ සඳහාක පරීක්ෂණයක්. මම මේ කතා කරන ලෙඩ්ඩු 6 දෙනාම ළමයි 6 දෙනාම මේ එකක් හෝ ටෙස්ට් එකක් පොසිටිව් වෙලා තියෙනවා. ඒක තේරුම මේගොල්ලන්ට කොවිඩ් වැළඳිලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කවදද වැළඳුනේ කියන එක අපි හරියටම දන්නේ නැහැ. සමහර අයට දැනටත් රෝග ලක්ෂණ තියෙනවා. කියන්නේ PCR පොසිටිව් කියලා කියන්නේ දැනටත් ඒගොල්ලෝ කොවිඩ් රෝගී තත්ත්වෙන් ඉන්නේ. ඒ වගේම සමහර ළමයි ආවට පස්සේ අපි ප්‍රතිදේහ අඳුරගෙන තියෙනවා. එතකොට ඇන්ටිබොඩීස් පොසිටිව් වෙලා තියෙනවා. ඒක තේරුම ඒ ළමයින්ට කොවිඩ් කලින් වැළඳිලා තියෙනවා. සමහරලාට අම්මලා දන්නෙත් නැහැ කවුරුත් දන්නෙත් නැහැ. නමුත් නොදැනුවත් මොකද ළමයින්ගේ වැඩි පිරිසකට කොවිඩ් කියලා කියන්නේ ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන තත්ත්වයේ තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මේ දරුවන්ට කොවිඩ් තිබුණාද කියලා. දැනට අපේ ICU කින රෝගීන් රාගම හොස්පිටල් එකෙන් ඇවිල්ලා තියෙනවා, කළුබෝ වලින් ඇවිල්ලා තියෙනවා, ඒ වගේ කොළඹ අවට ප්‍රදේශ වලින් තමයි දැන්ට රෝගීන් අපේ ICU එකේ ඉන්නේ. නමුත් මම හොඳටම දන්නවා අපි සාකච්ඡා කරලා ඒ විශේෂඥ වෛද්‍යවරුන් එක්ක වැලිමඩ ප්‍රදේශයෙන් එක රෝගියෙක් අඳුනගත්තා. එයාව අපි ඊට පස්සේ බදුල්ල රෝහලට යොමු කරලා ඒ රෝගියා සනීපෙලා ගියා කියලා කිව්වා. ඒ වගේ විවිධ ප්‍රදේශවලින් ඉන්න වෛද්‍යවරු අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මේ රෝගය ලංකාව පුරාම පැතිරලා තියෙන පුළුවන්. අපි ඒක අවදියෙන් ඉන්නයි වැදගත් වෙන්නේ. මොකද මේක දැන් බඩේ කැක්කුම වමනය පාචනයක ආවන් පස්සේ අපි මේ ගැන හිතන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ සිටිය යුතුයි දැන්. මොකද සමහර කොටසක් මේ රෝගීන්ගේ කොටසක් මේ යන්නට පවා ඉඩ තියෙනවා. මේක අපි කියන්නේ මල්ටි සිස්ටම් ඉන්ෆ්ලමේටරි සින්ඩ්‍රෝම් ඉන් චිල්ඩ්‍රන් කියලා. කියන්නේ අවයව ගණනාවකට බලපාන්න පුළුවන්. මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මේක හැමට බලපාන්න පුළුවන්. එතකොට ඇස් වලට බලපාන්න පුළුවන්, හදවතට බලපාන්න පුළුවන්, පෙනහළු වලට බලපාන්න පුළුවන්, වකුගඩු, අක්මාව මේ වගේ අවයව ගණනාවකට බලපාන්න පුළුවන්. ඒකයි තියෙන එක භයානකකම. ඉතින් ඒක පිටින් පෙන්නන දෙයක් විදිහට අපිට පෙන්වන්න තියෙන්නේ ඇස් රතු වෙන්න පුළුවන්. හම මතුපිට ඇතිවන යම්කිසි රතුවීමක් දදයක් වෙන්න පුළුවන්. වමනය පාචනය බඩේ කැක්කුම මේ වගේ තමයි මතුවෙන්නේ. නමුත් ඇඟ පුරා තියෙන විවිධ අවයව වලට මේකෙන් බලපෑම් ඇති විය හැකි. කොරෝනා තත්ත්වය නිසා ගොඩක් පිරිසක් රෝහල් වලට එන්න මැලිකමක් දක්වනවා. නමුත් අපි දරුවා ගැන කල්පනා කරනවා නම් දරුවන්ට යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් වහාම රෝහලකට පැමිණෙන එක තමයි වැදගත් වෙන්නේ. මොකද මේ හැම රෝගයක්ම
මම කතා කරන්නේ මේ රෝගයේ තත්ත්වය ගැන නමුත් ඩෙන්ගු වෙන රෝග තත්ත්වයක් තියෙන්න පුළුවන් මේ ඕනම රෝගයක් උත්සන්න වෙන්නේ අපි නිසි ප්‍රතිකාර නිසි කාලයට ගත්තේ නැත්නම් ඒක නිසා ඉතාමත්ම වැදගත් මොන තත්ත්වයේ හිටියත් දරුවෙකුට රෝගී තත්ත්වයක් තියෙනවා නම් වහාම සුදුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවන්න එහෙම හැකියාවක් නැත්නම් ළඟම තියෙන රජයේ රෝහලට යන්න මෝල්ට් බාර්ලි යහගුණේ හා කිරිසාරය තුළ වැදගත් පෝෂක පදාර්ථ 23කින් සමන්විතයි